සාරි පොටේ විශ්ෂලකින් පස්සේ සාරික ගලව ගන්න දරු යාලුවක ගෙදර ගිහිල්ලා ලොකු චරම එක සම්මාන උරලක මම සාරියක් අනංගියා. මේ සාරිය මේ සම්මාන උලියරට රෑ 12ක් පහු වෙලා සිකුරාද දවසක තිබුණේ. ඉතින් ගෙදර ඇවිල්ලා මේ සමල්ලිවල්ලා ගෙදරාවෙන් පස්සේ මේ තමයි ක්ලික්කුනේ අම්මා ස්මාරසේ ඉඳගෙන සාරිය දැන් කටුටින් ගලවන්නේ කොහොමද කියලා. දැන් තනියෙන් කටු ගලගන්න විදියක් නැහැ. ඇයි මෙහෙ ගහලා මෙහෙ ගහලා අනිත් එකක ටිකක් වටින සාරියක් මොකද පොඩ්ඩක් හරි කටුව ගලවන්න ගිහිල්ලා ඉරුණොත් වැඩක් නැහැ. ඊට පස්සේ කෝල්ස් ගන්නවා යාළුවෝ හතර වටේටම ෆ්‍රයිඩේ දවස නිසා ඔක්කොම එළියට ගිහිල්ලා ගෙවල් වල නැහැ. ගත්ත කායක මම හිතුවා කමන්නේ වටේ යනවා කියලා කොහේ හරි දැන් යනවා කියලා කොහොම හරි ගිහිල්ලා යාළුවෙක් ගෙදරට ගිහිල්ලා කටු ටික ගලවගෙන ඔක්කොම කරගෙන යාළුවෙක් ගෙදරට යනකොට වෙලාව කියලා මම ඉතින් උදේ පාන්දර එකමාර වගේ කටු ටික ගලවගෙන සාරියක් ගලවගෙන ආවා ගෙදරට. දැන් යුරේ නොෂිකා කියන කිව්වට පස්සේ පහුගිය කාලේ එක එක ගොසිප්ස් ඔයා ගැන එක එක විදිහින් කාලේ රතු ජංගිය ඒකනේ ලංකාවේ මිනිස්සු පෑන්ටි අඳින්නේ නැහැ. ඒකයි මං ඇන්ද එක වැරදක්. ඒකයි ෆ්‍රෙෂ් රිවෙන්ටඩ්. මං සාමාන්‍යයෙන් හරි මං ස්ට්‍රෝං කෙනෙක්. මං ගොසිප් කියන දේ මං හිනා වෙලා මඟහරින කෙනෙක්. නමුත් ඇත්තටම ඔය සිද්ධිය කොරියාව වෙච්ච සිද්ධිය සෑහෙන දුර ගියා. ඒක ඕනාටත් වඩා මිනිස්සු දුර දිගැව්වා. ඒක ඇත්තටම හදවතට දැනුණා, මානසිකව දැනුණා, මනුස්සෙක්ට ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ගැන පොඩක් දුක් වෙනවා. මොකද ඒක කවදාවත් බලෙන් මං ජීවිතරත් යුරේ නොෂිකා කියන්නේ ජනප්‍රියත්වයටවත් ප්‍රසිද්ධියටවත් කෑදර කෙනෙක් නෙවෙයි. එහෙනම් ඉතින් මම ඕගොල්ලන් ටීවී එක දැක්කොත් එහෙනම් මං ඉන්න ඕනේ හැම මේකෙම. ඉතින් මං එහෙම වැඩ බදාගෙන කරන කෙනෙකුත් නෙමෙයි. මං එහෙම මං ආස දේවල් කරනවා එච්චරයි. මම පැත්තකටලා ඉන්න කෙනෙක්. ඉතින් කවදාවත් ඒක අර මේ ප්‍රසිද්ධ මේකට බලෙන් කරපු දෙයක් නෙමෙයි. ඒක අතපසු වීමකින් වුණ දෙයක්. ඉතින් ලයිට් සැරයි මම මියුසිකල් ෂෝ වල එහෙම ලොකුට සින්දු කියලා නැහැ. මම දන්නේ නැහැ ඒ සුදු ලයිට් බවුන්ස් වෙලා එනවා කියලා. ඉතින් අවාසනාවකට ඒක පෙනුණා. ඉතින් මම මොනා කරන්නද? හැබැයි සතුරු වෙන්න ඕනේ මම යටට දෙයක් ඇඳලා තිබ්බ නිසා. ඇඳේ නැත්තම් ඔයක ප්‍රශ්නයක් වෙන්න ඕනේ මිස්සුන්ට. මගේ වෙලාවෙත් මොනා හරි වැරද්දක් තියෙන්නේ නැතිද? මොනා හරි රාහු කාලය ලැබලා තියෙන හැටි දවසට මට අවබෝධ ලැබීමේ රාහු කාලය. ඉතින් ඒක නිසා සියල්ල සිදුවන්නේ යහපතටයි යහපතටයි යහපතටයි. ඒකෙන් මට ගොඩාක් මොකද්ද කවරේජ් හම්බුණා, ෆ්‍රී කවරේජ් මට ඔන්ලයින්. ඉතින් ඒක නිසා හොඳ පැත්ත බලලා මම සතුටු වෙනවා. හරි, ඔය හැබැයි තෙම්බදියක් වෙලා ඉඳලා තියෙන නේද? අනිවාර්යෙන් විලා තිබිලා තියෙනවා. ඔව්, තෙම්බතුන් කී දෙනෙක් ඉඳලා තියෙනවද? අම්බෝ ඉන්න බලන්න. නෑ නෑ, එච්චර නෑ. මම එහෙම දඟලමෙක් නෙමෙයි පැත්තේ. මට මෙමුතු ඉඳලා තියෙනවා හතරක් නැත්නම් පහක්. හතරක් නැත්නම් පහක්. ඒ කියන්නේ පස්වෙනි එක පෙම්මතල ඇඳගෙන ෂුවර්. අන්න හරි. අන්න හරි. ඔ කොහොමද ඒක දන්නේ? පස්වෙනි කෙනා ඇත්තට මට ෂුවර් නැහැ පෙම්මතල මොකද්ද කියලා ඒක. ඒක නිසා මට ෂුවර් නැහැ හරියටම හතර දෙනෙක් නම් හිටියා. පහ මට ෂුවර් නැහැ. එකම පෙම්බතෙක්මත් මම නම් අයිමුනේ නෑ. ඔවුන් තමයි මාව දාලා ගියේ ලස්සනට. මම නම් කිසිම කෙනෙක් වගේ මයි එක බහරි හොදයි කියලා. හතරවෙනි පෙම්වතා ඇවිල්ලා ඔහු මේ මොකද කියන්නේ මාත් එක්ක බ්‍රේකප් වෙනකොට මට ආදරේ නැතුව නෙමෙයි බ්‍රේකප් උනේ. එයා කිව්වේ අපි බැන්දොත් අපි දික්කසාදයකට යයි. අපේ සමහර තැන්වලදී නොගැලපීම් තියෙනවා. ඉතින් එහෙම දුර එතකොට ඒ වෙනකොට මං එයාගේ පේරන්ට්ස් ලව හම්බ වෙලා ඔහුගේ පේරන්ට්ස් ඉති ඔස්ට්‍රේලියාවල
මයිගලම හම් වෙලා උන් ගොඩක් මට කැමති ආදරේ හැම දෙයක්ම වෙලා අපි එන්ගේජ් වෙන්න එහෙමත් සදහස් කරන් හිටියේ. ඉතින් ඔහු කිව්වේ හරි ප්‍රැක්ටිකල් පුද්ගලයෙක්. එයා කිව්වේ මං වර ගොඩක් ආදරේ නමුත් මට අනාගතය පේනවා. ඒ කාලේ මං පොඩ පොඩි. ඉතින් ඒක නිසා වෙන් වෙනවා, වෙන් වෙන්නේ ආදරේ නැතුව නෙවෙයි කියලා. ඉතින් අදටත් අපි යාළුවෝ වගේ කතා කරනවා. දැන් ඔහුට වෙන පෙම්වතියෙක් ඉන්නවා. ඔහු ඕස්ට්‍රේලියාවල ඉන්නේ. ඉතින් අදටත් අපි යාළුවෝ වගේ කතා කරනවා. ඉතින් මට දුක හිතුණාද යද්දි? ගොඩක් දුක හිතුණා. මං හිතන්නේ බට ඔහු මගේ ජීවිතෙන් ගියාට පස්සේ මං අවුරුදු දෙකක් විතර ගොඩක් දුක් වුණා. එච්චර ලොකු කාලයක් දුක් වුණා. ආ මේ ලංකාවේ සිනමාව ඇතුළේ නෙමෙයි. ඔයා එක්ක ඉන්දියාවේ හරි නැත්නම් හොලිවුඩ් වල හරි හිටියා කියලා. ආ මොන වගේ කෙනෙක් එක්ක එහෙම සම්බන්ධයක් ඇති කරගන්නේද හිටියේ? රයන් රේනෝල්ඩ්. හොලිවුඩ් සිනමාවේ කෙනෙක් රයන් රේනල්ඩ්ස්. එයා වගේ ඇත්තටම කලින් පෙම්වතා, හතරවෙනි පෙම්වතාගේ පෙගම තියෙනවා පොට්ටක්. ඒක නිසා ඉන්දිය සිනමාවෙන් කවුරු හරි කෙනෙක් ආට ඉල්ල ගන්න ලැබුණොත්? සිද්ධාර්ථ් මල්හෝත්‍රා ඉල්ල ගන්නගේ වයිෆ්ගේ බැද නෑ. මට තාම chance එකක් තියෙනවා. මට මේ වෙනකොට ඉන්දියාව යන්න පුළුවන් වුණා. මම දුෂ්ටකමක් කරලා ආලිය බාත් හලලා කොහොම හරි ඇඟේ ඉල්ලනවා. නෑ නෑ එහෙම නරක වැඩ කරන්නේ නෑ. බට ඌට ආසයි මම. ඉරතුමිටිය ඉලපතගෙන අතුගාපන් අතන මෙතන එහා ගමේ සොපියක්කා කන්න කැමති බණ්ඩක්කා සෙලෝ ලයිට් ගෝනිකා සත 50ට මත වික්කා සත 50ට මත වික්කා